අදාළ ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර ආරක්ෂකංශවලට තොරතුරු ලැබී ඇති අතර ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙවන විටත් ගෙන ඇති බවයි ආරක්ෂක ලේකම් සම්පත් තුයකොන්ත මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් අද උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දූ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔව් ඒ ආරුගම් ප්‍රදේශයේ තියෙනවා ඊශ්‍රායල් ජාතිකයන් විසින් ස්ථාපිත කරන ලද ගොඩනැගිල්ලක් ඒ යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඉතින් මේ ස්ථානය සාමාන්‍යයෙන් මොකද ඊශ්‍රායල් ජාතිකයන් බොහෝ විට මේ ආරුගම්බි ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. පොතුවිල් සහ ආරුගම්බි කියන ප්‍රදේශය විශේෂයෙන්ම මේ සර්ෆින් කියන ඒ ක්‍රීඩාවත් එක්ක බොහෝ ඊශ්‍රායල් ජාතිකයන් මේ ප්‍රදේශයට කැමැත්තක් දක්වනවා. ඒ නිසා තමයි ඔවුන් මේ යම්කිසි වෙන්නු ස්ථානයක් මේ ප්‍රදේශයේ ස්ථාපිත කරගෙන තියෙන්නේ. ඉතින් මේ නිසා ඒ ඊශ්‍රායල් ජාතිකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ නිසා පසුගිය දින කීපය තුළ යම් යම් තොරතුරු ලැබිලා තිබුණා. මේ ඒ ඊශ්‍රායල් ජාතිකයන්ට යම් ආකාරයක අනතුරක් වෙන්නට ඉඩ තියෙනවා කියන කාරණය. මේ නිසා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මීට අවශ්‍ය මූලික පියවර අර ක්‍රියාත්මක කරලා තිබුණා. මොකද පසුගිය දින කීපය තුළම මාර්ග බාධක යොදලා ඒ ප්‍රදේශ ආරක්ෂා කිරීම කියන්නේ වීටින් වීට වාහන පරීක්ෂා කිරීම පුද්ගලයන් පරීක්ෂා කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවා. එය පසුගිය කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙච්ච තත්ත්වයක්. ඒ වගේම දැන් අද දින වෙන විටත් ඒ ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ වගේම නාවික හමුදාව ඒ වගේම යුද හමුදාව අවශ්‍ය කරන අවශ්‍ය ස්ථානවලට එහෙම නැත්නම් ඒ වගේම විශේෂයෙන් බුද්ධාංශ නිලධාරීන් යොදවලා ඒ ප්‍රදේශයේ අවශ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සලසලා තියෙන්නේ. ඒ තොරතුරු තමයි බොහෝ වෙලාවට ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ඒ ඇමරිකානු ජාතිකයන්ට දැනුම් දීම් කරලා ඇත්තේ. මේ අපි ආරක්ෂාවත් සපයලා තියෙනවා. නමුත් ඒ තත්ත්වය මත තමයි ඔවුන් වෙනි දැනුම් දීමක් කරන්නට ඇත්තේ. දිවයිනේ වෙනත් කිසිම ප්‍රදේශයකට වැනි තොරතුරක් හෝ තර්ජනයක් නැහැ කියන එක ජනි සඳහන් කළ යුතුන. නමුත් සමස්තයක් විදිහට අපි හැමතිස්සෙම කිව්වේ විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් කටයුතු කරනවා කියන කාරණේ. මෙතර පුළුන්නරුවේ අද පැවති මාධ්‍ය හමුවකදී වැඩබල්ල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඔක්තෝබර් 7 වන විට ඒ සම්බන්ධයෙන් අපිට බුද්ධි තොරතුරු ලැබුණා. යම්කිසි විදේශික ජාතිකයන් ඉලක්ක කරගෙන යම්කිසි ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියලා. මේට සති 3කට පටන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිලයේ මෙම සිද්ධි සම්බන්ධයෙන් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා සහ ඒ සඳහා උපදෙස් ලැබුණා. ඒ උපදෙස් ප්‍රකාරව එම විදේශයන්ගේ ආරක්ෂාව එම ස්ථානබල ආරක්ෂාව විශේෂ ආරක්ෂක සැලැස්මක් යටතේ විශේෂ කාර්යබලකාය මගින් ආරක්ෂාව සැලසුවා. ඊට අමතරව එම ස්ථානවල බුද්ධි නිලධාරීන් යෙදෙව්වා. ඒත් එක්ක මේ සම්බන්ධයෙන් කොන්සල් ජනරාල්ලුන් සමග අපි නිරන්තර සම්බන්ධතාව පැවැත්වුවා. එහිදීත් ලැබුණු තොරතුරු සහ ලැබුණු උපදෙස් අනුව මේ වන විට මේ විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ඒත් එක්කම ඔවුනොත් සෑහීමකට පත් වෙන ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය අපි දැනුවත් කරලා තියෙනවා.